ට of් න් නාලිකාවට ඔබෝ සාධරයෙන් පිළිගන්නවා ඔබේ දැනුමට යමක් එකතු කිරීම අපගේ අරමුණයි අද දිනයේදී ලෝකප්‍රකට අධිරාජ්‍යයෙක් වන නැපෝලියන් බොනපාට් අධිරාජ්‍යා ගැන කතා කිරීමට අප බලාපොරොත්තු වෙනවා වීඩියෝ එක හොඳයි කල හිතුනොත් අප සබස්්‍රයි් කරන්නත් අමතක කරන්නපා බොහෝ විට නැපෝලියන් බොනපාට් අධිරාජ්‍යා ගැන හබාසා ඇති. නමුත් ප්‍රංශයේ පළවෙනි අධිරාජ්‍යාවන මෙතුමා රාජවංශිකයෙක් නොවේකයා ඔබදාන සිටියාද. අපගේ කතානායකයා වන නැපෝලියන් බොනපාට් එද්දා සත්වය හැටනවය වසරේ අගෝස්තු මස පහළොස් වනදා. ප්‍රංශයේ ඇජසිියෝ නගරයේදී ඉතාලි සම්භාවයකින් යුදත් පවුලකට උපත ලබනවා. දාසේවන ලුවී රජුගේ පාලනය පැවැති මෙම සමයේදී, ංශ සමාජය කොටස්තුනකට බෙදී පැවතුුණ පූජ්්‍ය පක්ෂය ප්‍රභූුවරුන් හා තුන්වන පන්තියේ වැඩකරන ජනතාවගින් ය සමන්විත වුණා දහසයවන ලුබී රජගේ අධික බෞදු ප්‍රතිපත්තිය හා ප්‍රභූපන්තිය විසින් තුන්වන පන්තිය මිනිස්සුන්ට කළ අසාධාරණකම් නිසා බෞතර ජනතාව තුළ එම පාලනය පිළිමඳව තිබුණේ යහපත්තා කල්පයක්නන් නෙවෙ ජනතාවගේ මෙම කල කිරීම සහ අසහනයක් පුරායාමට අවශ්‍ය උත්තේජනය සැපයීමට ජැකබින්න්නම් සංවිධානය සමත්වනාතර ඔවුන්ගේ මෙහෙයවීමෙන් එද්දා සහත්්‍යය අසූනාවය වසරහිදී ප්‍රංශයේ බැස්ටයිල් බලකොටුවට පහර දෙමින් ප්‍රංශමහා විප්ලවය ඇරඹෙනවා. මෙම අවස්ථාව වන විට ප්‍රංශරාජකීය කාලතුවක් වු හමුදාවේ නිලධාරියෙක් ලෙස සේවය කරමින් සිටි නැපෝලියන් ප්‍රංශ විප්ලවේට සහයදීමට තීරණය කරනවා ප්ලවවාදීන් විසින් එද්දා සාත්‍රය අනූ පහේදී රජු ඇතුළු ප්‍රභහුවරුන් රැසක් ගාතනය කර රාජාණ්ඩුව පෙරලා නව සමූහාණ්ඩුවක් ඇති කිරීමට සමත්වෙනවා. එසේම සමූහාණ්ඩුවේ පාලන බලිය පස් දෙනෙකුගෙන් සමන්විත ප්‍රංශ ඩිරෙක්ටර්රිය නම් කමිටුවට පැවරෙනවා. මෙම අවස්ථාවේදී නැපෝලියන්ගේ දෛවය වෙනත් මඟකට හරවමින් ප්‍රංශ ඩිරෙක්ටරිය විසින් හ ප්‍රංච හමුදාවේ ජනෙරාල්වරයේක් ලෙසක් උසස් කරනු ලබනවා. මේ අතරතුරයේදී ප්‍රංච සමූහාණ්ඩුවට විරුද්ධව මහබ්‍රරිතාන්‍ය, රුසිියාව, ප්‍රශියාව, ඉස්පාන්්‍ය ඕලන්දය හා ඔස්ක්‍රියාව එකතුව සන්ධානයක් ගොඩනැගුණු අතර, ප්‍රංශය වෙනුවෙන් එම සන්ධානයක් සමඟ සටන්කිරීමේ වගගේම පැවරෙන්නේ නැපෝලියන්ටයි. ඔස්ට්‍රියනු හා ඉතාලි හමුදාවන් සමග යුද වැදුුණු නැපෝලියන් ඉතාලි අරද්වීපය යටත් කරගත් දමුත්. ඊජිප්තුයේදී ඇතිවුණු සටනින් පරාජයට පත් වෙනවා. ඉන් පසු නැවතත් ප්‍රංශයේ වෙත පැමිණි නැපෝලියෙන් එත්ද අටසය අනු නවේදී, කුමන්ත්‍රණයක් මාර්ගයෙන් ඩිරෙක්ටරිය බලයෙන් පහකොට ප්‍රංශයේ පළමු කොන්සල්වරයා ලෙස සමූහාන්්ඩුවේ බලයල බාගන්නවා. එසේම එත් දස් අටසිය දෙක වසරේදී, ප්‍රංශයට විරුද්ධව, බ්‍රිතාන්‍ය, ටෘතුගාලය රුසිියාව, ඔස්ට්‍රියාව හා ශුද්ධ රෝම අධිරාජ්‍ය එකතුව ගොඩනැගුණු දෙවන සන්ධානයද පරාජය කිරීමට නැපෝලියන් සමත්වෙනවා. කෙමෙන් කෙමෙන් ප්‍රංශ අධිරාජ්‍යයේ ව්‍යාපතියත් සමඟ යුරෝපයේ බලතුළනය බිදවැටීම හේතුවෙන්. නැපෝලියන්ට තුන්වන සන්ධානයකටද මුහුණදීමට සිදුවෙනවා. එද්දස් අටසය පහේදී නැපෝලියන්ගේ හමුදාව ඔස්ට්‍රියාවට පහරදුන් අතර එම අවස්ථාවේදී රුසියානු හමුදා, ඔස්ට්‍රියාවේ උදව්වට පැමිණෙනවා. අවසානයේදී ඕස්ටලිට්ස් නගරයේදී ප්‍රංශ හමුදාහා ඔස්ට්‍රියයානු රුසියානු හමුදා අතර දරුණු සටනක් ඇතිවන අතර එය අධිරාජ්‍යන් තිදිනාගේ සටන කියාද හඳන්වනවා. මෙම සටනේදී ඔස්ට්‍රයානු හා රුසියානු සෙබලුන් විසි පන්දාහක් පමණමියගිය නමුත් ප්‍රංශ සැබලුන් ගෙන්මියගේ සෙබලුන් හක්්දහසක් පමණයි. ඔස්ට්‍රියාවේ බලය අල්ලා ගත් නැපෝලියන් එය රයින් සමූ හාණ්ඩුව ලෙස නම් කරනවා. මෙසේ තම බලය භ්‍යාප්ත කරමින් සිටි නැපෝලියනධිරාජ්‍යාගේ ඊළඟ පියවර වූයේ බ්‍රිතානය දුරර්වල කිරීමයි ඔහුගේ එම ඊලක්්‍ය වෙතයාම සඳහා ඔහු විශාල ප්‍රයත්ඥයක් ගනු ලබනවා නැපෝලියෙන් අධිරාජ්‍යා විසින් මුළු යුරෝපා මහත්දේපයටම බ්‍රතාන්‍යත් සමක වෙළගාම් කිරීම තහනන් කරනු ලබනවා එසේම ඉන්දියාවේ මූග ලජරාජ්‍යත් සමක මිත්‍රොත්වයක් ඇතිකරගත් නැපෝලියන් ඔහුට ප්‍රංශ හමුදාවක් ලබා දෙනවා මෙයින් නැපෝලියන් බලාපොරොත්තු වූයේ අවශ්‍ය වුව හොත් ඉන්දියාවේ සිටින බ්‍රිතාන්‍ය සේනාවලට පහරදීමට අවස්ථාව සලස ගන්නයි. ප්‍රංශයේ මහද්‍රවීපික ව්‍යාපතිය පිළිබඳව ප්‍රශියාව කනස්සල්ලයට පත්වීම හේතුවෙන් එත්දස් අටසි හයේදී ප්‍රංශයට විරුද්ධ හතරවන සධානයද ගොඩනැගෙනවා. වහා ක්‍රියාත්මක වුණු නැපෝලියන් අධති රාජ්‍ය ජනාහිදී හා ඕවස්ටේට් ගේ හිදී ඇතිවුණු සටන්වලදී. ප්‍රශියාව පරාජයට පත් කරනවා. ඉන් පසු නැපෝලියන්ගේ විශාල හමුදාව නැගිහිර යුරෝපය ආක්‍රමණය කලා අතර ෆ්‍රීඩ්ලන්ඩ් හහිදී ඇතිවුණු සටනේදී රුසියානුවන් සමූල ගාතනය වනවා. සිව්වන සන්ධානයක් පරාජයට පත් කළ නැපෝලියන්ට විරුද්ධව එද්දස් අටසිය නවයේදී. පස්වන සධානයයක් ද ගොඩ නැගෙනවා එසේම වැග්‍රෑම් හිදී ඇතිවුණු සටනේහිදී ජයගත් නැපෝලියන අධරාජ්‍යා පස්වන සධානේද පරාජයට පත්කරමින් යුරෝපේසිය ග්‍රහණයට නතුකරගන්නවා ඉන් පසුව ස්පාඥයේ අයිබේරියනු අර්ධද්වපයේ යටත් කරගත් නැපෝලියන් තම සහෝදරයෙක් වූ ජෝසබ් බොනපාට්ව ස්පානඥයේ රජුලස නම් කරනවා මෙ අතර තුර ප්‍රංශ ආධිපත්්‍යයට අනුවක්‍රියා කිරීමට අකමැති වූ රුසිාව බ්‍රිතාන්‍යත් සමඟ දිගින් දිගටම වෙළඳකාටයුතු සිදු කරනවා මෙයට අකමැතිවූ නැපෝලිය නදිරාජ්‍ය එද්දා සටසිය දොළහැ ගම්මහන සමයේදී මිලියන භාගේයක පමණ හමුදාවක් සමග රුසිියාවට පහරදිී මොස්කව් නගරය ගිනිබත් කරනවා මෙම අවස්ථාවේදී රුසියානුවන්ට පසුබැසීමට සිද්දුවෙනවා නමුත් ශීත ීර්තුව එලබෙත්ම සැපයුම් මාර්ග අවහිරවීම හේතුවෙන්. නැපෝලියන්ට මොස්කව් නගරය අතහැර දැමීමට සිදුවෙන අතර, නැවද ප්‍රංශය වෙත පැමිණියේ සෙබලුන් විසි අටදාහක් පමණයි. එද්දාස් අටසිය දහතුනේදීෆර්සිියාව රුසිියාව, බ්‍රරිතාන්‍යය හා ඔස්ට්‍රියාව එකතුව නැපෝලියන්ට විරුද්ධ හයවන සන්ධානය ගොඩනැගුණු අතර ලේප් සිග් හිදී ඇතිවුණු සටනේදී. නැපෝලියන්ව පරාජයට පත්කිරීමට ඔවුන් සමත්වෙනවා. මෙහිදී පරාජයට පත්වුණු නැපෝලියන් පැරීසියට පසු පසින අතර එද්දස් අටසය දාහතරෙ වසන්ත සමයේදී පැරිසිය ආක්‍රමණය කළ හයවන සන්ධානය සෙබලුන් නැපෝලියන් අධිරාජ්‍යාව අත්අඩං ගොඩ ගන්නා අතර ඔහුව පිටුහාල් කරනු ලබනවා. නමුත් එද්දස් අටසය පහලවේදී නැවතත් පැමිණි නැපෝලියන් ප්‍රංශයේ බලය ලබා ගන්නවා. ඉන් පසුව තම බලය නැවත ගොඩ නැගීමට වුවමන වූ නැපෝලියන් ඔහුගේ සියලුම යුධ ශක්තිය යොදා නිෙදලන්තේ වෝටලු නගරයට පහර දෙෙනවා මෙහිදී නැපෝලියන්ට මුහුණදේ මුදෙසා හත්වන සධානයක්ද ගොඩනැගනු අතර වෙලිින්ටන් නම් ආධිපාදවරයා අතින් නැපෝලියන් අධිරාජ්‍යා පරාජයට පත්වයෙනවා ඉන් පසුව ඔහුව නැවදත් පිටුහල් කෙරුණු අතර එද්දස් අටසය විසිය එකේදී පිළිකාවක් හේතුවෙන් ශාන්ත හෙලේනා දූපතේදී නැපෝලියන් අධිරාජ්‍යා මිය යනවා නැවතත් මෙවැනිම බීඩියෝයි එකකින් හමුමු ඔබර සු දවක්.